සුබ දවසක් ඔයාලා හැම දෙනාටම අද අපි බලමු රැග්ලන් අතයිදු බ්ලවුස් එකක් ලේසි විදියකට කරගන්නේ කොහොමද කියලා. මේ ඔයාලගේ ඉල්ලීමක් තමයි කරන්න හදන්නේ. ඉතින් මේ වගේ බ්ලවුස් එකක් කියලා දෙන්න කියලා ඔයාලා ඉල්ලලා තිබුණා. දැන් මේ විදිය අතක් යුතු ගවුමක් මම මීට කලින් කරලා තියෙනවා. ඒ ගවුමේ මම කරලා තියෙන්නේ කර රැලි වෙන්නේ නැතිව. දැන් අද කරන බ්ලවුස් එකට කරටත් රැලි ප්‍රමාණයක් එකතු කරනවා. ඉතින් ඉතාලම ලේසියෙන් બ્લોක් එකක් නැතිව. දැන් ගොඩක් දෙනෙක් මේ අත කරන්නේ બ્લોක් එකක් ආධාරයෙන්. ඉතින් එහෙම නැතුව රෙදි කොටසෙම තමයි මම මේ බ්ලවුස් එක කියලා දෙන්නේ. මේ බ්ලවුස් එක විතරක් නෙවෙයි ඕනෑම ඇඳුමකදී මම બ્લોක් එකක් භාවිතා කරන්නේ නැහැ. නමුත් අද මේ රෙදි කොටස ඇඳන්ම පැහැදිලිව ඔයාට පේන්නේ නැති නිසා මම පේපර් එකක් භාවිතා කරනවා. නමුත් මේවා બ્લોක් නෙවෙයි මේ ඔයාට පැහැදිලි වෙන ඕන නිසා තමයි වඩාත් මේ විදිහට කරන්නේ. ඉතින් අපි බලමු මේකට කොහොමද රෙදි ගන්න කියලා. දැන් මේ බ්ලවුස් එකට ඔයාට කැමති උසක් ගන්න පුළුවන්. ඒතර උස අපි ගන්නේ බලවාටිය මේ අතට හිටින්න ඔයා රෙදි කෑලෙන් උස ගන්න පුළුවන් කැමති ප්‍රමාණයක්. හැබැයි අද මේ බ්ලවුස් එකට ඔයා උස ගනිද්දී පුංචි දෙයක් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. එතනදී ඔයාට මෙන්න මෙහෙම දෙයක්. ඉහලින් අපි මේ අතේ ස්වභාවය නිසා මේ බ්ලවුස් එකට ඉහලින් කර ගැඹුරක් අපි වෙනමින් පස්සේ තමයි එකතු වෙන්නේ. අත වෙනමනේ අල්ලන්නේ. ඒ නිසා ඒ අත උස ප්‍රමාණය බ්ලවුස් එකට එකතු වෙනවා. ඒක ඒ නිසා ඒ උස ගනිද්දි මේ බ්ලවුස් එකේ ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ ගන්න කර ගැඹුර එම නැත්නම් අත උස කියන්නත් පුළුවන්. ඉහළට ටේප් එකෙන් අත ඇල්ලලා තමයි බ්ලවුස් එකට උස ගන්න ඕන. නැත්නම් බ්ලවුස් එක දිග වැඩි වෙනවා ඉහළිනුත් නැවත අමතරව ප්‍රමාණයක් එකතු වුණාම. ඒකත් මම ඔයාට වඩාත් පැහැදිලි වෙන මේ විදිහට කියන්නම්. ස්මෝල් සයිස් කෙනෙක් නම් ඉහළට 3 හමාරක් අතාරින්න. ඒ විදිහට සයිස් එකෙන් සයිස් එකට භාගෙ වැඩි කරගෙන ඉහළට අත ඇරියා නම් ඔයාට වඩාත් මේක පහසුයි. ඒ කියන්නේ ස්මෝල් නම් 3 හමාරයි, මීඩියම් නම් 4යි, ලාජ් නම් 4 හමාරයි. ওই විදිහට මේ ඉහළට අතාරින ප්‍රමාණය ඒ විදිහට කරගන්න. නැත්නම් ඔයාට කැමති කර ගැඹුරක් අතාරින්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට කරත් හරි. ඒ බ්ලවුස් එකේ උස ගනිද්දි තමයි මේ දේ සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේකට අපි වෙනදා කපපු විදිහට නෙමෙයි අත්කට කපන්නේ. දැන් ඔයාට කරනකොට පැහැදිලි වෙයි. ඒ නිසා තමයි බ්ලවුස් එකට උස ගන්නකොට අර ඉහළින් පස්සේ එකතු වෙන ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. කර ගැඹුර කියන්නත් පුළුවන්, අත උස කියන්නත් පුළුවන්. ඒක දැන් කරගෙන යනකොට ඔයාට පැහැදිලි වෙයි. ඒ උස. ඒතර යට වාටිය මහන්නත් ඒක ඔයා ඔයාට කැමති උසක් තියාගන්න පුළුවන්. ඊළඟට පළල ගනිද්දි පොඩි දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන අද. දැන් රෙදි කෑල්ල 4කට නවල තමයි අපි පළලින් හැමදාම ගන්නෙ. එතකොට නැම්ම මේ විදිහට තමන්ගේ පැත්තට තියා ගන්නවා. එතකොට මෙතන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවනේ. එතන ගන්නකොට පළල ඔයා මෙන්න මේ විදිහටයි මෙතන පළල ගන්න ඕන. ඔයාගේ පපුව වටේ කියන මෙෂර්මන්ට් එක 4ට බෙදලා අඟලක් දෙකමාරක් ඕන නැහැ. මොකද අපි මේකට වැඩිපුර අඟල් දෙකක ප්‍රමාණයක් එකතු කරනවා රැලි වලට. ඒ නිසාද ඔයා ඔයාගේ පපුව වටය කියන මෙෂර්මන්ට් එක 4ට බෙදනවා. 4ට බෙදන්නේ මේ දැන් රෙදි කෑල්ල 4ට නවල තියෙන එක නිසා 4ට බෙදලා අඟලක් එකතු කරපු ප්‍රමාණයට තමයි ඔයා රෙදි කෑල්ල මෙම පළල ගන්න ඕන මේ අතට. හැබැයි අද මේකේ කර හරියෙන් රැලි වීමක් සහිතව තමයි මම මේ බ්ලවුස් එක කරන්නේ. එහෙම නැතිව කරන්නත් පුළුවන්. ඒ වගේ ගවුමක් මම කියලා දීලා තියෙනවා. ඒ නිසා අද මම හිත ඔයාට කියලා දෙන්න ඉදිරියෙනුත් කරෙන් රැලි ප්‍රමාණයක් ඇතිව මේක කරන්න ඕන කියලා. ඒ රැලි සඳහා මේ මාංගල් දෙකක ප්‍රමාණයක් ඔයා තියාගන්න ඕන. එතකොට ඒ අමතරව තියාගන්න අඟල් දෙක මම මේ විදිහට නවන්න. මොනවම නැව්වම ඔයාට මේක පැහැදිලි වෙයි. මම බලන්නකෝ දැන් මෙහෙම රෙදි කෑල්ල ගත්තට පස්සේ ඔයා වැඩිපුර අඟල් දෙකක් මේ නැම්ම ළඟ ඉඳන් මේ පැත්තට තියන්න ඕන. ඒ රැලි වලට. එතන ඉඳන් එහාට මේ කොටසේ තියෙන. එතකොට දැන් ඒ රැලි වලට තියාගත්ත අඟල් දෙක ඔන්න මම නවනවා. එතකොට ඔයාට පැහැදිලි වෙයි. එතන මෙතන දැන් තියෙන්න ඕන ඔයාගේ පපු වට කියන මෙෂර්මන්ට් එක 4ට බෙදලා අඟලක් එකතු කරපු ප්‍රමාණය විතරයි මෙතන දැන් තියෙන්නේ. අර වැඩිපුර අඟල් දෙකක් තියලා තියෙන්නේ රැලි වලට. ඒක අපි මේ විදිහට මෙහෙම යටට නවමු. නැත්තම් ඔයාට ඒක පැහැදිලි නැති වෙයි. ඔන්න ඔය විදිහට තමයි එතකොට රෙදි කෑල්ලේ ඔයා පළල ගන්න ඕන. උස කැමති තරම් ගන්න පුළුවන්.
ගණිතය සැලකිලිමත් වෙන්න ඕන අර ප්‍රමාණය. ඊට පස්සේ අතේ උස එකතු වෙන නිසා. ඔන්න ඔච්චරයි ඔයාට මේ රෙදි කෑල කපා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි මේකේ ඉලාස්ටික් එකක් අපි මේක කරට සහ අත්වලට දාගන්නවනේ. ඒ නිසා ඉහළ වාටියෙන් අඟලක්. මේ රෙදි කොටස් අතරින් මම අඟලක් මේ විදිහට නවලා තියෙනවා. ඒ අඟල් බාග ඉලාස්ටික් එකක් අපි මේකට ඇතුලෙන් දාගන්න ඕන. ඒ නිසා තමයි අපි මේ අඟල මෙහෙම නවන්නේ. ඔයත් අඟලක් මාක් කරගෙන මේ රෙදි කොටස් හතරෙම මේ අඟල අපිට අවශ්‍ය වෙන ඉලාස්ටික් එක දාගන්න. ඉහළින් අඟලක් නවලා මේ විදිහට තියාගන්න. ඒතර මේ වැඩිපුර තියෙන අඟල් දෙක මේ විදිහට කරනකො මේක රැලි වලට තමයි මේ කොටස් හතරෙම මේ වැඩිපුර තියලා තියෙන්නේ. ඒකත් අපි යටට නවනවා නැත්නම් ඔයාට මේක කපනකොට අපහැදිලි වෙයි. එකයි මම මේ වැඩිපුර තියාගත්ත ප්‍රමාණය නවලා තියෙන්නේ. ඔයත් හෙදි කෑල්ල කපනකොට මේ වැඩිපුර තියාගත්ත ප්‍රමාණය යටට නවා ගන්න. එතකොට පහසුයි ඔයාට මේක කරගෙන යන්න. ඔන්න ඉහළින් අඟලක් නවන්න අඟල් බාග ඉලාස්ටික් එකක් තමයි දාන්නේ අපි. මෙතන නැම්මේ සිට මෙතන නැම්ම නැම්මේ සිට අඟල් දෙකක් ලකුණු කරගෙන මේ විදිහට නවා ගන්න රැලි වලට. දැන් මේ ඉහළ වාටිය අඟල නවලා තිනෝ මේ යට වාටිය මෙතන තිනවා රෙදි කොටස් හතර. ඉතින් අපි ලේසියෙන්ම මේක දැන් කරමු. මෙෂර්මන්ට් දෙකයි වමනාවෙන්. දැන් ඔන්න අපි පපුවට මෙෂර්මන්ට් එකට රෙදි කෑල්ල පළල කපා ගත්තා. දැන් ඒ මෙෂර්මන්ට් එක අපිට වමනා වෙන්නේ නැහැ. දැන් ඊළඟ මෙෂර්මන්ට් එක තමයි උරහිස කියන එක. එතකොට මිනි දෙකකින් ඉතාම ලේසියෙන් කරන්න පුළුවන් මේ ඇඳුම. බ්ලොක් එකක් ආධාරයෙන් තමයි ගොඩාක් දෙනෙක් කරන්නේ. ඉතින් අද බ්ලොක් එකක් නැතිව තමයි මම කියලා දෙන්නේ. මේ බලන්න දැන් මේක අපි ඔයා මැනගත්ත ඔයාගේ උරහිස කියන මෙෂර්මන්ට් එක. උරහිස මෙෂර්මන්ට් එක දෙකෙන් බෙදලා වෙනද වගේම අපි ලකුණු කරනවා මේ නැම්මේ ඉඳන් ඉහළ. ඔයාගේ අදාළ මෙෂර්මන්ට් එක ඔයා ලකුණු කර ගන්න. මම නිකම් මෙහෙම ලකුණු කරන්නම්. ඔයාගේ උරහිස මෙෂර්මන්ට් එක දෙකෙන් බෙදාගෙන ඔයා මෙතන ලකුණු කර ගන්න. ඊළඟට අක්කට අඳිනකොට අපි වෙනදනම් ඒ ප්‍රමාණයම උරහිස දෙකෙන් බෙදපු ප්‍රමාණය තමයි පහළට ලකුණු කරේ. නමුත් අද මේ බ්ලවුස් එකේ තියෙන විශේෂත්වය ඒකයි අද එහෙම කරන්නේ නැහැ. අද දැන් උරහිස දෙකෙන් බෙදාගත්ත ප්‍රමාණය ඔයා හිතන මගේ උරහිස 14යි ඒක දෙකට බෙදුවම 7යි. ඒ 7 මේ නැම්මේ ඉඳන් මෙතනට ලකුණු කරා. එතනින්නම් පහළටත් වෙනදනම් 7නේ ලකුණු කරන්නේ. අද එහෙම නෙවී. අද මේ ඉහළට කර ගැඹුර විදිහට අපි ප්‍රමාණයක් අතෑරලා 7 වෙන්න ඕන ඉතිරි ටික තමයි මෙතනට ලකුණු කරන්නේ. ඒක තමයි මම ඔයාට කිව්වේ ඒ කර ගැඹුරට ගන්න තේරෙන්නේ නැත්තම් ස්මෝල් කෙනෙකුට ඉහළට 3.5ක් අතාරිනවා. මීඩියම් නම් 4යි, ලාජ් නම් 4.5යි, XL නම් 5යි. මේ විදිහට සයිස් එකකින් සයිස් එකට භාගෙ භාගෙ ඉහළට අතෑරලා ඉතිරි ප්‍රමාණය තමයි ඔයා අත්කට උස විදිහට ලකුණු කරගන්න ඕන 7 වෙන්න. දැන් මේක වඩා පැහැදිලි වෙන්න ඇති. ඔයාගේ උරහිස මිම්ම දෙකෙන් බෙදාගත්ත ප්‍රමාණයම අද පහළට ලකුණු කරන්නේ නැහැ. ඒ ප්‍රමාණය ඔයා මෙහෙම දැන් ටේප් එකෙන් අල්ලගන්න. උරහිස දෙකෙන් බෙදාගත්ත ප්‍රමාණය ටේප් එකෙන් මෙන්න අල්ලගෙන අර ඉහළට කර ගැඹුර ප්‍රමාණය මේ විදිහට අතාරින්න. අතෑරලා ඉතිරි ටික තමයි ඔයා දැන් මගේ නම් 7ක් තියෙනවා උරහිස දෙකට බෙදාගත්තම. එතකොට මං ඉහළට අතාරන කර ගැඹුරේ ප්‍රමාණය අතෑරලා ඉතිරි ටික තමයි 7 වෙන්නේ. මේ විදිහට ටේප් එක ඉහළට අතෑරලා මෙතනින් ඉතිරි ටික තමයි අපි අත්කට උස විදිහට අද ලකුණු කරන්නේ. ඒක තමයි දැන් මම ඔයාට කිව්වේ ඔයාට කර ගැඹුර ඕනම ප්‍රමාණයක් මෙතන ලකුණු කරගන්න පුළුවන්. ඒක කරගන්න දන්නේ නැති කෙනෙකුට තමයි මම 3.5 ස්මෝල් සයිස් එකකින් පටන්ගෙන 4.5 ওই විදිහට වැඩි කරගෙන යන්න කිව්වේ. එහෙම නැතත් ඔයාට අවශ්‍ය කර ගැඹුරක් දැන් මට කර ගැඹුරු 4ක් ඕන නම් මේ විදිහට මට තියාගන්න පුළුවන් ඉහළට 7 අතෑරලා 7 වෙන්න ඉතිරි ටික තමයි එතකොට මම මේ විදිහට කෙලින් අද අත්කට උසට ගහන්නේ. ඔන්න ඕක තමයි ඔයා අද තියෙන විශේෂත්වය. වෙන කිසිම දෙයක් නැහැ. එක හොඳින් මතක තියාගෙන මේ විදිහට ගහන්න. ඊළඟට මෙතන ඉඳන් හැමදාම වගේ අපි මේ කෙළවරට මෙන්න මෙහෙම ගහනවා අත්කට ඇඳ ගන්න. ওই විදිහට ඇඳලා මේ බලන්න සාමාන්‍ය විදිහට මේ බලන්න මේ මේක සාමාන්‍ය විදිහට උරම ඇඳ ගන්න තියෙන අත්කටක් විදිහට. ඊටාම පහසුයි. දැන් අපි වෙන දත්කට හාරවල මෙහෙම යටින් ගන්නවනේ. අද එහෙම වුණා. දැන් සාමාන්‍ය විදිහට අත්කට මේ විදිහට ඔන්නම රවුම් කරලා ඇද ගන්න.
විදිහට ඕනම ඇඳගත්තා. ඊළඟට බලන්න මේ බ්ලවුස් එකේ. ඔයාට පුළුවන් මේ බ්ලවුස් එකේ ඉන හරියෙන් හැඩ කරනවා නම් ඉනින් පොඩ්ඩක් හැඩ කරගන්න පුළුවන්. නැත්නම් මේ හැඩයට කෙලින් තියාගන්න පුළුවන්. දැන් ඉන ගාවින් හැඩ කරනවා නම් කරන්නේ මෙහෙමයි. අර ඉහළට අතෑරපු ප්‍රමාණය අද අමතර එක තුන ප්‍රමාණය ඉස්සලා කරගැඹුරු අතෑරපු ප්‍රමාණය ඉහළ ටේප් එක තියලා ඔයාගේ උරහිස මෙෂර්මන්ට් එක ආය ලකුණු වෙනවා මෙතන. ඉනට උසත් උරහිස මෙෂර්මන්ට් එකම නිසා ওই විදිහට ලකුණු කරගෙන ඉන හරියෙන් හැඩයක් පොඩ්ඩක් අඩු කරලා ළඟලක් විතර මෙහෙම ගහන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට තියන්නත් පුළුවන්. දැන් හැඩ කරගන්න කෙනෙකුටත් මම කියලා දෙන්නම් එහෙම ඕන නම් අර ඉස්සලා මෙතන කරේ අතෑරපු ප්‍රමාණය ඉහළට අතෑරලා ඔයාගේ සම්පූර්ණ උරේෂ මෙෂර්මන්ට් එක. ඒ කියන්නේ 14 කියලා හිතන දැන් මේකේ ගත්ත විදිහට ওই විදිහට ඔහොම ලකුණු කරගන්නවා. ඒ විදිහට ලකුණු කරගෙන දැන් මෙතන තියෙන පපු ප්‍රමාණයනේ මෙතනින් අඟලක් අඩු කරලා මේ විදිහට මේක හැඩ කරලා මෙහෙම ඔන්න ඔහොම ගහන්න පුළුවන්. ඒක අවශ්‍ය කෙනෙකුට ඉන්නේ හැඩයක් ඕන නම් ඉන්න හැඩ කරගන්න පුළුවන්. ඊළඟට බලන්න මෙතන යට වාටියෙන් අඟලක් උඩට උස්සලා මේක මේ විදිහට ගෙවිලා යන විදිහට යට වාටිය ඔය විදිහට ෂේප් කරලා දාන්න. ඒතර දෙපැත්තෙන් එන්නේ නැහැ. ඔය විදිහට තියෙනවා. ඔන්න ඔච්චරයි අපිට මේ බ්ලවුස් එකේ ලකුණු කරගන්න තියෙන්නේ. ඉතින් ඊටාම ලේසියෙන් කරගන්න පුළුවන් බ්ලවුස් එකක් මේක. මේක ඔයා රෙදි කොටසෙම කරගන්න. අපිට බ්ලොක් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඔයාට පැහැදිලි වෙන්න විතරයි මම මෙහෙම කරන්නේ. දැන් ඔන්න අපි බ්ලවුස් එකේ මෙම ලකුණු කරගෙන ඉවරයි. ඊළඟට අපි මේකේ මේ යට වාටිය කපලා දානවා. මේ අංචෙන් හැඩ කරගත්තා නම් ඒ ටික කපලා දාන්න. මේ අත්කට කොටසේ මේ ටික කපා ගන්න ඕන. මේ බ්ලවුස් එකේ හැඩයක් ඕන නම් තමයි මේ ඉන ගාවින් අඟලක් අඩු කරන්නේ. මම ඊට කලනොත් එක කියලා දීලා ඔයාට තියෙනවා. නැත්තම් මේ විදිහට කෙලිම තියන්න පුළුවන්. මේ යට වාටියෙන් හැඩ කරලා කපාගමු. මේ හැඩයක් දැන් ඔයාලට අවශ්‍යයි කියලා දැන් එහෙම කපන්නම්. ඊළඟට මේ නමල තියෙද්දි මෙහෙල ඉලාස්ටික් එක දාගන්න නමල තියෙද්දිම තමයි මේව කපන්නේ. ඉදිරියනොත් අපි අඟල් දෙකක ප්‍රමාණයක් මේ විදිහට නවල තිනවා රැලි කරගන්න. ඔන්න දැන් අපි බ්ලවුස් එක මේ විදිහට කපලා ඉවරයි. දැන් මේක මේ විදිහටම තියාගෙන අත කපන විදිහ අපි බලමු. මේ බලන්න අත් දෙකම එකවර කපාගමු. එතකොට රෙදි කෑලි දෙකක් උමනා වෙනවා. ඉහළට නැම්මක් ඕනනේ අතේ. ඔය විදිහට ඉහළින් නැමි දෙකක් තියාගෙන මේ විදිහට රෙදි කෑලි දෙකක් ගන්න වෙනවා අත් දෙකට. ඔය විදිහට රෙදි කෑලි දෙකක් ගන්න වෙනවා. ඒකෙත් අර ඉලාස්ටික් එක මෙතන මෙතනටත් යනවනේ ඉලාස්ටික් එක. රුරීසෙ මෙතනටත් යන නිසා එතනත් අඟලක් ඔයා නවන්න ඕන. අර බ්ලවුස් එකේ අඟලක් නැවුව මතක ඇති. ඒ අඟලත් මේ විදිහට නවා ගන්න ඕන. එතකොට මේකේ අත දිග. අත දිග ඔයාට ඕන තරම් ගන්න පුළුවන්. අත දිග මෙහෙට ඕන තරම් ගන්න පුළුවන්. يعني නැම්ම දිගේ මේ පැත්තට අත දිග ඕන තරම් ගන්න පුළුවන්. මේකේ අත දිගට දාන්නත් පුළුවන්. කොටට දාන්න කැමති විදිහට දාන්න. මම නම් පොඩි අතක් තමයි අද දාන්නේ. ඔයාලට කැමති නම් දිග අතක් වුණත් මේකට දාන්න පුළුවන්. මේ පැත්තට රෙදි ප්‍රමාණය වැඩියෙන් ගත්තොත්. ඒ කියන්නේ නැම්ම ඉහළ තිනවා. නැම්ම දිගේ මෙහෙට රෙදි කෑල්ල වැඩියෙන් ගන්නවා. මේ අතට ඔයා ගන්න ඕන මෙන්න මෙහෙම. ඔයා දැන් මතක ඇති ඔයාට බ්ලවුස් එකේ කරගැඹුරු ප්‍රමාණයක් ඔයා අත්හැරියා. මම කියලා දුන්නේ 3.5 එක ගන්න තේරෙන්නේ නැත්නම් 3.5 නම් පටන්ගෙන සයිස් එකට භාගය ගානේ වැඩි කරගෙන යන්න කියලා. ඒක ගන්න විදිය බලන්න මේ ඔයාගේ පැත්තට අඟලක් නමාගත් එක මෙහෙම තියෙන. දැන් මේ ඉහළ තියෙන්නේ නැමි දෙකක්. රෙදි කෑලි දෙකම එකවර නවලා තියෙනවා. මේ පැත්තට උස ගන්න විදිය බලන්න. මේ අත උස මෙහෙට තියෙන. අත දිග තමයි මෙහෙට ගන්න ඕන. මෙතන ඔයා ගන්නන ඔය අර අත්හැරපු කර ගැඹුරු ප්‍රමාණය. ඔන්න මම ඒක පෙන්නන්නම්. මම දැන් හතරක් අතෑරියානේ. එතකොට ඔන්න හතරයි. ඊ අතෑර ප්‍රමාණය. හැබැයි ඒ ප්‍රමාණය ගත්තොත් මේ බ්ලවුස් එකේ ඔයාට හිර වෙනවා. මේකට රැලි ඕන වෙනවා. අපි අත කර සේරම රැලි කරගෙන මේ බ්ලවුස් එක කරන්නේ. ඒක නිසා ඔයා අතෑරපු කර ගැඹුරු ප්‍රමාණය ඔන්න හතරයි. ඒක රැලි වෙන්න නැවත තව අඟල් හතරක් තියාගන්න. රැලි වෙන්න. ඔයා අතෑරපු කර ගැඹුරු ප්‍රමාණයට තව ඒ වගේම ප්‍රමාණයක් තියාගන්න. එතකොට ලස්සන රැලි ටිකක් එනවා. ඊ රැලි වැඩි නම් මේකෙන් භාගයක් උනත් තියාගන්න පුළුවන්. ඉතින් එහෙම ඕනේ නැහැ. ඔයා කර ගැඹුරු ප්‍රමාණයම නැවතත් තියාගන්න රැලි වෙන්න ඕන නිසා. දැන් එතකොට මෙතනට තමයි එන්නේ. දැන් මේ ඔයා කපාගත්ත බ්ලවුස් එක මේ විදිහට අරගෙන මෙන්න මෙතන. මේ තියෙන්නේ. දැන් මෙතන නවාගෙන තිනවා. මෙන්න මෙතනින් මේක
මේ විදිහට තියා ගන්න ඕන. මේ අත මෙහෙම තියන්න. මේ විදිහට తిව්වට පස්සේ මේ අත හැඩය මේක අපි ඇඳ ගන්න තමයි මේ හදන්නේ. මේ බලන්න මේ අත් හැඩේ මේක අපි මෙහෙම ඇඳගමු. ඔන්න ඔහම මේ අත් හැඩේ ඕම ඇඳ ගන්න. ඊට පස්සේ මේක වැඩක් නෑ. දැන් මේක මෙතන කියලා හිතන්න. මෙන්න මෙහෙම කර ගැඹුරු ප්‍රමාණයට අමතරව තව කර ගැඹුරු ප්‍රමාණයක් තියාගත්තා. ඔයා හිතන්න මම හතරක් හතරියා කියලා ඒ වගේම ප්‍රමාණයක් නැවත තියාගත්තා. ඊට පස්සේ මෙතනට මේ බ්ලවුස් එකේ කපාගත් අත්කට තියලා මේ විදිහට ඔයා මේක ඇඳගත්තා. ඉතින් බ්ලවුස් එක පැත්තකට කරලා මෙතනත් මම අද ඉලාස්ටික් එකකින් රැලි කරනවා. ඒක නිසා මම මෙතනින් පොඩක් අඟලක් විතර අඩු කරලා මෙන්න මෙහෙම පොඩි හැඩයක් විතරයි ගහන්නේ. එතකොට මේ ටිකත් මම රැලි කරනවා. නොචරයි අතෙත් අපිට කපා ගන්න තියෙනවා. එතකොට මේ අත වට දිගට ඕන නම් මෙහෙට රෙදි කෑල්ල ගන්න ඕන. බලන්න දැන් අපි මේකත් කපා ගමු. මෙන්න බලන්න දැන් මේ අතත් අපි කපා ගත්තා. දැන් අපි මේකේ කපාගෙන ඉවරයි බ්ලවුස් එකේ වැඩ ටික. දැන් මේක පොඩ්ඩක් වැඩ මම අහන විදිහ මේ විදිහටම කියලා දෙන්න. මේ බලන්නකෝ දැන් මේක මේ සම්පූර්ණ කොටස් ටික දිග අරගන්න ඕනේ. මේ විදිහට දැන් හිතන්න මේ අර රැලි වලට තියාගත්ත ප්‍රමාණය ඔක බ්ලවුස් එක කියලා ඔයා හිතන්න. මේකේ අත ගන්න එක අතක්. මේ විදිහට අරගෙන මේ අතක් මෙහෙම තියලා ඔයා අල්ල ගන්න ඕන. සම්පූර්ණයෙන් අර නමාගත්තු අඟල දිග ඇරගෙන මේව ඔයා ඉස්සලා මෙතින් අල්ල ගන්න ඕන අඟල් භාගක මැවුම් වාසි දීලා. මේ විදිහට අත් දෙකම අර නවලා තියෙන අඟල දිග ඇරගෙන ওই විදිහට අත් දෙක අල්ල ගන්න ඕන. මේ විදිහට අඟල් භාගයක මැවුම් වාසි දීලා මේ අත්කට අල්ල ගන්න ඕන. ඊට පස්සේ දැන් මේ වල වැඩි ප්‍රමාණයක් තියෙනවනේ රැලි වෙන්න මේ ඉදිරියෙන් තියාගත්තා අත්තලට තියාගත්තා. ඊව අපි ඔයාට මෙතන මම අඟලක් තියන්න කිව්වේ අඟල් භාගයක අත කර සේරටම ඉලාස්ටික් කරගන්න. එතකොට ඔයා අඟල් භාගයක් නවලා අඟල් භාගය ඉලාස්ටික් එකක් ඇතුලෙන් දාගන්න පුළුවන් විදිහට මේක නවලා මහ ගන්න ඕන. එහෙම මහගෙන තැනක් අපි පොඩි තියාගන්න ඕන මේක ඉලාස්ටික් එකේ ඇතුළු කරගන්න. ඊට පස්සේ ඉලාස්ටික් එකේ දිග ගන්න විදිහ බලන්න. මෙහෙම දැන් ඔයාගේ බ්ලවුස් එක මෙහෙම තිනවා. එතකොට මේ සම්පූර්ණ වට ප්‍රමාණයම ටේප් එක තියලා මැන ගන්න ඕන. මේවා දිග ඇරගෙන මේ දැන් මම නවලා තියෙන්නේ මෙතන ඔයාට පේන්නේ නැති නිසා මේ සම්පූර්ණ වටේම දිග ඇරලා රවුම විදියට ගන්න. අරගෙන ටේප් එකෙන් මැන ගන්න. එයා හිතන්න මැන ගත්තට පස්සේ අපි හිතමු මෙතන අඟල් 50ක් තිබ්බා කියලා මේ සම්පූර්ණ වටේ. එහෙමනම් ඔයා ඉලාස්ටික් එකේ දිග ගන්නේ අඟල් 25කට. මේ සම්පූර්ණ වට ප්‍රමාණය භාගයකට තමයි ඉලාස්ටික් එක දිග ගන්න ඕන. අඟල් භාගයක් පළලා ඉලාස්ටික් එකක් දිග ගන්න 25කට. ඒ කියන්නේ සම්පූර්ණ වට ප්‍රමාණයෙන් භාගයකට. ඒ විදිහට අරගෙන ඉලාස්ටික් එක ඇතුලෙන් පාස් කරගෙන අර තියාගත්ත ඊට ප්‍රමාණයෙන් එතනත් පස්සේ මහ ගන්න. හරි. එතකොට මේ අත කර සේරම ලස්සනට රැලි වෙලා ගානට එනවා. ඊළඟට අත. මෙතන අත වාටියෙත් ඔයා ඉලාස්ටික් එකක් කරගන්න ඕන. ඒකත් මෙතන ප්‍රමාණයට භාගයක් ගත්ත තතයි වගේ නම් තව ටිකක් බුරුල්ටි ඉලාස්ටික් එකක මේව කරගන්න. එහෙම නැත්නම් අත වාටි ප්‍රමාණයට වඩා අඟල් 3ක් අඩුවෙන් ඉලාස්ටික් එක අරගෙන ඇදලා කරගන්නත් පුළුවන්. ඉතින් ඒ කැමැති විදිහට මේ අත වාටියත් ඉලාස්ටික් එක කරගන්න තියෙන්නේ. ඊළඟට දෙපැත්තම අහලා යට වාටිය මහ ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඉතාම ලේසියෙන් කරගන්න පුළුවන් බ්ලවුස් එකක් මේක. දැන් මීට කලින් මම ඔයාට කියලා දුන්න ගවුමක්. ඒ ගවුමෙන් මම කියලා දුන්නේ මෙතන. කර ගානට අරගෙන අත් දෙක විතරක් රැලි කරගන්න ක්‍රමය. නමුත් අද මම කියලා දුන්නේ මේ සම්පූර්ණ අත කර සේරම රැලි කරන විදියක්. ඉතින් තව මේකේ ගොඩාක් ඩිසයින් තියෙනවා. ඒවා අපි ඉදිරියට එකින් එක කතා කරමු. ඉතින් මේකේ මම හිතන ඔයාට අපහැදිලි තැනක් නැතුව ඇති කියලා. ඒ වගේම ඔගොල්ලන් කියලා තිබුණා මේ මහාන ඇඳුම් ඔයාල හැම වීඩියෝ එකම බලලා හැම ඇඳුමක්ම මහානවා ඒවල ෆොටෝ සෙවන විදියක් කියන්න කියලා. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔයාට මගේ FB account එකේ link එක. ඉතින් ඒකත් එක්ක එකතු වෙලා ඔයාට පුළුවන් ඔයාගේ මහාන ඇඳුම් වල ෆොටෝස් මට එවන්න.
ඒ වගේම තමයි මේ වීඩියෝස් වලින් ඔයාලා ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් ඒව යාළුවන්ටත් බලන්න ඔයාලගේ වීඩියෝස් ෂෙයා කරන්න කියලා ඉල්ලනවා වීඩියෝස් වලට ලයික් කරන්න කමෙන්ට් කරන්න ඕගොල්ලන්ගේ තියෙන ගැටලු ඉදිරිපත් කරන්න කියලා හැමදෙනාගෙම ඉල්ලනවා ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු සුබ දවසක් ඔයාලා හැමදෙනාටම